අතරමේ කරපු දේ හොඳයි කියලා හිතනවා. එතකොට කාටවත් බලේ නැහැ නේ. කැමති කෙනෙකුට බලේ ගන්න පුළුවන්. නිවැරදි නායකයෝ තෝරලා ඔය ඔක්කොම එළියට දාලා හොඳ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. අනිවාර්යයෙන්ම මහමැතිවරණය හොඳයි කියන එක තමයි අපි තීරණය කරන්නේ. මේ යන වරමකට ගිහිල්ලා පැහැදිලි ආණ්ඩුවක් අරගෙන රටේ සුභවාදී දෙයකට යනවා නම් තමයි වඩාත්ම සුදුසු කියලා අපි කියනවා. අපේ රට ගැන හිතලා ඉතාමත් වැදගත් බුද්ධිමත් තීරණයක් තමයි අරන් තියෙන්නේ ජාතිපතිතුමා. ජනවාරි පස්සේ ඉඳන් පස්සේ අපි බලමු. අපි හිතනවා හොඳ රජයක් බිහි වෙයි කියලා. මහමැතිවරණයකට ගියේ ඇත්තටම හොඳයි. මොකද රටට අවශ්‍ය රටට ආදරේ නායකයෙක් අපිට තෝරගන්න පුළුවන්. ඒගොල්ලෝ බෞතරේ මේගොල්ලෝ බෞතරේ කියලා හිටියා. ඒක නිසා මම හිතන්නේ ඡන්දයක් තිබ්බම පිරිසුදුයි. කවුරු හරි ඡන්දය දෙනවා. එතකොට බෞතරේ කාටද හරියටම තියෙන්නේ කියලා දැනගන්න පුළුවන් වෙයි. ආ මහමැතිවරණයකට යන එක හොඳයි. එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ නේ. මාජන මත ඉවසන්න පුළුවන්. කාටවත් ගැටලුවක් නැහැ. හොඳ විදිහට හැමදේම සිද්ධ වෙයි. පාර්ලිමේන්තුව තියන්නලු එපාඩු. ඒක ඊටදී හොඳයි. ඡන්දයක් තියෙන එක. දෙපැත්තම සාධාරණයි. දෙපැත්තට දෙගොල්ලෝ අදිනු මිසක් ආණ්ඩුවක් නැහැ. රටේ පිළිවෙලට වැඩක් කරෙන්නේ නැහැ. ඉතින් එක පැත්තක් මේ මාස 3-4 ගිහිල්ලා මැතිවරණ දැනග ඉතාලම හොඳයි. කෙලින්ම ජනතාව කැමතර ගියාම ඒක ප්‍රජාතන්ත්‍රවාදීනි. ජනතාවගේ මතය උරගාබල්ලා පාර්ලිමේන්තුවට හොඳ කට්ටියක් තෝරාපත් කරගන්න ඉතින් හොඳ අවස්ථාවක් මේක. පාර්ලිමේන්තුව විසිරුවා කරලා තියෙනවා. ජනාධිපතිතුම හොඳ තීරණයක් ගන්න තියෙන්නේ. කාටද ආණ්ඩුවක් පිටවලා බලය පිටවන්න පුළුවන් කියලා. මම හිතනවා ඒකට හොඳම අවස්ථාව උදා වෙලා තියෙනවා. දැන් මිනිස්සුන්ට ඕන ආණ්ඩුවක් දැන් තෝරගන්නවනේ. තියෙන්න ඕනේ ඒ ක්‍රමේ හරියටම හරි එක තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා හොඳ කරලා තියෙන්නේ. දේශපාලනේ වෙන දේවල් ගැන නම් ඇත්තටම උනන්දුවක් නැහැ මේ වෙන දේවල් ගැන. නමුත් ඉතින් ඡන්දයකට යන එක නම් බොහොම හොඳ දෙයක්.